Hello friends, kohoma dithin? Welcome to my garden. Adama yanne mage slab ekige ithuru kotasata. Wedi kathawak nathuwa api ithin yamu balanna monada waga karala thiyenne kiyala balanna. Me thamai dambala api waga karala thiyena. Ethen dambala api meka waga karala thiyenne slab ekak udamai. Mekata aadharaka deela thiyena. Ekenne lanu edala thamai thiyenne. Walata peenawane me uda thamai thiyenne me column ekak thiyena. Ekenne ape slab එක උඩ ඉතුරු උස හදන්න තියලා උඩන ගන්න තියෙන කොන්ක්‍රීට් ඒ කණුවේ වටේ තමයි අපි ලණු ඇදලා ඒක ලස්සනට හදලා තියෙන්නේ. දැන් මෙයා හොඳට වැඩිලා තියෙන්නේ. එතකොට මෙයාගේ මේ හිටවලා තියෙන්නේ මෙයා බෑග් එකක. දැන් පේනවනේ හොඳට කරල් තියෙනවා. කරල් හොඳට තිබ්බා වගේක් කැඩුවා අපි. තව කරල් ගොඩාක් තියෙනවා. ඒ වගේ මලුත් මේකේ තියෙනවා. හරි අපි තව ටිකක් බලමු. ඉතින් මේ දඹල වැල කොච්චර සාර්ථකව හැදිලා තියෙනවද කියලා. විශේෂත්වය කියන්නේ ඉතින් මේකට කිසිම ආටිෆිෂල් කිසිම දෙයක් එකතු කරලා නැහැ. ගහට ගහේ පාඩුවේ හැදෙන්න දීලා ඒකට යන්න සපෝට් එකක් දීලා තියෙනවා. ඉතින් මෝටම ඉතින් මහා ලොකු ඉඩ අවශ්‍ය නැහැ. මේ අපි මේ ඔක්කොම කරලා තියෙනවා ස්ලැබ් එකක් උඩ. ඉතින් දකින්න හැමෝටම පේනවා ඒක. ඉතින් බලන්න ඉන්නකෝ මේ දඹල වල කොච්චර දිගට දිගට ගිහිල්ලා තියෙනවද කියලා. ඔයාලට පේනවා ඇතිනේ ඒක හදලා තියෙන අර පොඩි බෑග් එක කියලා. මේකේ මල් තියෙනවා තව. කරල් හැමතැනම හටගෙන තියෙන්නේ. අවශ්‍ය වෙලාවට ඉතින් කඩලා ගන්නවා. මේ පේනවනේ මෙයා උඩට උඩට ගිහිල්ලා තියෙන අර මේ ලණුව අල්ලගෙන අල්ලගෙන තමයි ගිහින් තියෙන්නේ. මේ පේනවනේ මේ කරල්. මේ මේක මේ විශේෂත්වය කියන්නේ මේ දඹල එක දම් පාටයි මෙයාගේ ඇට. දම්පැලටයට තමයි මේක තියෙන්නේ. ඉතින් කාටුණත් මේක හදා ගන්න පුළුවන් හරි පහසුයි. ගහට නිදාසෙ හැදෙන්න දෙන්න ඕනේ. කොළ පොහොර තමයි දාලා තියෙන්නේ. හරි නිරෝගී. ඊයාලු දැන් ওই දඹල ඊගවට මම ඔයාලට පෙන්නන්නම් අපේ වත්තේ හදලා තියෙන බීට්රූට් කොහොමද කියලා. ගොඩක් අය ඉතින් try කරාට හැදෙන්නේ නැහැ කියන එළවලුව තමයි බීට්රූට් එක. ඒක හැදලා තියෙන්නේ ලස්සන පොඩි පොච්චි. හරි නිරෝගී. ඊළඟට පොහොර කරලා හදලා තියෙන්නේ. නිරෝගීව හැදිලා තියෙන මේ තියෙන බීට්‍රූට් වගාව අපි පෝච්චි වල හදලා තියෙන්නේ. සරුවට හැදිලා දෙනවා. කිසිම මේ ලෙඩ රෝගයක් නැහැ. තව ටික කාලෙකින් මේක ගලවන්න පුළුවන්. ඕන කෙනෙක්ට හදා ගන්න පුළුවන් බීට්‍රූට් ඇට ගෙනල්ලා ඇට වලින් තමයි ඔය හදලා තියෙන්නේ. නැත්තම් කඩෙන් ගේන බීට්‍රූට් අලේ මොටයි හරියෙන් අඟලක් ඉතුරු කරලා කපලා ඒක පස්සෙට ඉතුරු කර මේ හැදුවත් ඒක ওই විදිහටම ලියනවා. ලස්සන අලේකුත් එනවා. අතන හුඩක් ප්‍රයෝජනවත් මේක බෑ කියලා දෙයක් නෑ. හරියටම මේ දේ කරොත් මේ විදිහටම සාර්ථක ඵලදායක ගන්න පුළුවන් බීට්‍රූට් වලින්. දේශුණේ ගොඩාක් බලපාන්නේ නෑ ඒකට. ඉතින් වතුර සාත්තුව තමයි බලපාන්නේ. නිරෝගීට හැදෙනවා ඉතින්. ඊගවට මම පෙන්නන්න යන්නේ ලීක්ස් වගේ. මේ අපේ ගෙවත් තියෙන ලීක්ස් පොඩි භාජන වල තමයි මේ ලීක්ස් හදලා තියෙන්නේ. ලීක් නෑ අටමකුත් නෙමෙයි මේ හදලා තියෙන්නේ. ඔයාලා කෑමට වෙළඳ පොළෙන් ගේන ලීක්ස් ගහේ යට මුල් කොටස ඉඳන් අඟලක් විතර උඩට තියලා කපලා ඒ කොටස හිටවලා තමයි මේ හදලා තියෙන්නේ. එතකොට එයා වැඩෙනවා ලීක්ස් ගහ සාමාන්‍ය වගේ අපි වෙළඳ පොළෙන් ගන්න විදිහට මේක මේ වැඩෙනවා. ඉතින් මේවත් මේ සාර්ථක විදිහට හැදිලා තිනවා නිරෝගී ගහින් අර ටවුන් එකෙන් ගේනවා වගේම තමයි ඒකත් කොළ හොඳට දාලා ලස්සනට හැදිලා තියෙනවා. මෙතනත් ගස් 10ක් 15ක් තියෙනවා. ඉතින් මේක දැන් කපලා ගන්න පුළුවන් කාලේ තමයි තියෙන්නේ. පේනවනේ පොඩි භාජන වල හදලා තියෙනවා. වලටත් පුළුවන් කඩෙන් ගේන ඒවා මේ විදිහට හදා ගන්න. මේ ලීක්ස් ගස් හැමෙදි ඊගවර මම පෙන්නන්නේ රතු ලුණු වල. රතු ලුණු වලත් අපි දෙක තුනක් කිටෙව් ඒවා දැන් ඒවා පඳුරු දාලා වැඩිලා තියෙනවා. පේනවද? මේක එක රතු ලුණු වල දෙයක් කිටෙව්වම ඒකෙන් තමයි මේ මොටයිය දාලා හැදිලා තියෙන්නේ. හරිම ලස්සනයි නිරෝගී. කිසිම බෙහෙත් ආටිෆිෂල් බෙහෙත් මොකුත්ම ගහලා නැහැ. ලස්සනට වැඩිලා තියෙනවා පඳුරු පඳුරු දාලා තව වර්ධනය කරගෙන යන ගමන් මේ. හරි මම දැන් පෙන්නන්නම් ගොටුකොළ කොහමද වවලා තියෙන්නේ කියලා. ගොටුකොළත් ඒ වගේම අර පොඩි භාජනවල එක පැලයක් හදපු එකක් තමයි මේ ගොඩාක් වර්ධනය වෙලා වෙලා දිගට දිගට යා වැඩිලා ගිහිල්ලා තියෙන්නේ. මේවා හරිම නිරෝගී. මේ පේනවාද? මේක මේ පෝච්චි එක හදලා තියෙන්නේ පඳුරු දාලා පුණෙන් ලස්සනටම ඇවිල්ලා තියෙනවා. ඒ අසේ ඉඟුරු ගහකුත් අපි හදලා තියෙනවා. පේනවනේ.
මේක හොඳටම පඳුරක් හැදිලා තියෙන්නේ. දැන් මේවා කපලා ගලවලා ගන්න කාලේ හරි. ඒ වුණාට මේක තව ටිකක් වැවෙන්න දෙන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් මේක මේ ට්‍රයි කරලා බලන්න. පොඩි කොටු වල පැලයක් අරගෙන ඒක පෝච්චි එක හදලා ඉතින් වතුර දාලා එහෙම බලලා නඩත්තු කරන්න තමයි තියෙන්නේ. මේ එහෙම හදපු මේක පෝච්චි එක හදපු එකක් මේ පඳුරු දාලා හදලා තියෙන්නේ. බලද්දී ඉතින් නිකන් ඉන්න එකේ ට්‍රයි කරලා බලන්න. මේකෙන් පස්සේ තමයි යන්නේ අමු මිරිස් වලට. මේ තමයි අමු මිරිස් වර්ගය තමයි අර මේ දැන් වෙන මිරිස් වර්ගය පේනවනේ. පොඩි පෝච්චි එක ඇදුවේ ගා කුඩයි. නමුත් කලල දිගයි. වක්‍රව හැදෙනවා හරියට මේ මවල මිරිස් හා සමානව තමයි මේකත් හැදෙන්නේ. වැරෙන කියන මේ අමු මිරිස් වර්ගය තමයි මේක. එතකොට මේ සාමාන්‍ය විදිහට පොට්ස්ලා හදපු මේ අමු මිරිස් තමයි මේ. ඒ වගේත් හොඳට පල දාව තියෙනවා. මේ වගේ මේ අපි නිකමනවත් ආර්ටිෆිෂල් කිසිම බෙහෙත් වර්ගයක් ගහලා නැහැ. කරාලා ඉතින් කරලා ගන්නත් පුළුවන්. ඉතින් ඊගාවට මම අර යන්නේ අවර කියන එලවලුවට. මේ අවර ඔයාලා දැකලා තියෙනවද දන්නේ? පේනවනේ ඒකේ භාජනය අපි හදලා තියෙන්නේ බ්‍රොක්කල් හතරක් වට කරලා ඒ හතර මැදට පොහොර පස් දාලා ඒ පොහොර පස්වල තමයි මේ වැල හදලා තියෙන්නේ. මේකත් දඹල විශේෂයක් වගේ තමයි. පේනවනේ ඒකේ මේ මල් හැටගෙන තියෙනවා. මේකේ කරලත් දිගයි. හරියට දඹල ෂේප් එකට තමයි මේක හැදෙන්නේ. මේකත් හොඳ එළවලුවක්. කරලා ආපුවාම මම වීඩියෝ එකක් ගේන්නම්. මේකේ කොළ විශාලට හැදෙනවා. පළල් පත්‍ර තමයි තියෙන්නේ. දැක්කනේ අවරගහ එහෙම දැක්කදී මම දැන් අර යන්නේ වලට පෙන්වන්නේ මිංචි. ඉතින් මිංචි ගහ හදලා තියෙන භාජනය බලන්න. මේ අර සාමාන්‍යයෙන් මේ ස්ලෝම් බට කෑලි වල තමයි මේ හදලා තියෙන්නේ. මේක නම් සුපිරිම ආහාරයක්. يعني බඩේ ජීර්ණ වලට ගන්න පුළුවන් මින්ට්. මිංචි ගහ තමයි මේ පඳුරු දාගෙන එනවා. තාම මේ සරුවට ගොඩාක් හැදිලා නැහැ. නමුත් හැදිලා තියෙන ටික හොඳට හැදිලා තිනවා නිරෝගීව. ඉතින් ඔයත් try කරලා බලන්න. ඊගවට පෙන්නන්නේ අර්ථාපල්ලල. මේ තියෙන්නේ අර්ථාපල්ලල. ඒ කියන්නේ ගෙදරට අර්ථාපල්ලලෙන් අර පොඩි මොටයි කොටසක් පෝච්චි එක හිටවුවට පස්සේ තමයි අපිට මේ පැල දෙක මේ ලැබිලා තියෙන්නේ. බලන්න ඒක නිරෝගීව හැදිලා තිනවා. මේවා මේ දේශගුණේ බලපානවා. අරකද මේකද කිසිම කතාවක් නැහැ. ලස්සනට මේ අර්ථාපල්ලල ගහ හැදිලා තිනවා. අතල් පල් අලගහ වැඩිලා මේක මැරෙන කාලයක් එනවා. එතකොට ඒ මැරුණාම ඒකේ අර්ථාපල්ලලේ ගන්න පුළුවන්. ඉතින් try කරලා බලන්න කියන තමා තියෙන්නේ. ඊවට පෙන්නන්නේ ගෝව. මේ තියෙන්නේ ගෝව සාමාන්‍ය විදිහට ගේන ගෝව ගහක කොටස තමයි මේත් හදලා තියෙන. තාම එයා වැඩිනවා. ඉතින් ඒ ගෝව අතර මේ තමයි ගස් ගෝව. අර මේකත් වෙනද පොලෙන් ගේන අර ගස් ගෝව. ඒකේ දඬු කෑල්ල හැදුවට පස්සේ තමයි මේක මේ ලියලා වැඩිලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ ඕනම එළවලුවක් ඔයාලගේ ගෙවත්තේ පුංචි ඉඩකඩේ try කරලා බලන්න හදන්න. ඉතින් අද මගේ වීඩියෝ එක බැලුවට ඔයාලට ස්තුතියි.